රට ගොඩනැගවීම සඳහා පාලිමේන්තුවේ සියලු දෙනාටම එකට එක්වී කටයුතු කිරීම මේ අවස්ථාවේ රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තුවයි. එකට එකතු වුණොත් අපට ශ්‍රී ලාංකේය ජාතිය ඉහළට ඔසවා තබන්ට හැකි වෙනවා. බෙදී වෙන්ගුණොත් පරියාණියට හා අසරණ භාවයට පත්වන්නේ මේ පාලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයන් පමණක් නෙමෙයි, මුළු මහත් ජාතියමයි. ඒ නිසා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම උදෙසා එක්වෙන ලෙස මම යළිත් මේ පාර්ලිමේන්තු නියෝජිතයන් කරන සියලු පාර්ශ්වයෙන්ම ඉල්ලා සිටිනවා. මම ඔබ සැමටම මිත්‍රත්වයේ හස්තය ගෞරවයෙන් දිගු කරනවා. අතීතය පසකලා රට වෙනුවෙන් එකට එක්වෙන්න කියා විශ්වාසයෙන් යුතුව ආරාධනා කරනවා. සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳ දේශපාලන පක්ෂ සමග පවත්වනා සාකච්ඡා මම දැන්මට ආරම්භ කර තිබෙනවා. මගේ වැඩපිළිවෙල විමසා බලා ඉන්පසුව සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටවීමට එකඟත්වයේ පළ කරන බව යම් යම් පාර්ශ්වයන් ප්‍රකාශ කර තිබුණා. ඒ පිළිබඳත් මම අදහසක් පළ කරන්නට කැමතියි. සර්වපාක්ෂික ආණ්ඩුවක් යනු එක් පක්ෂයේ තනි මතයට ක්‍රියා කරන ආණ්ඩුවක් නෙවෙයි. එය පොදි ප්‍රතිපත්ති රාමුවක් තුළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් අනුව පෝෂණය වන ආණ්ඩුවක්, අප හැම දෙනාගේම අදහස් අනුව ක්‍රියාත්මක වන ආණ්ඩුවක්, රට වෙනුවෙන් අප සියලු දෙනාම එකට එකතු වී ඉදිරියට ගෙන යන ආණ්ඩුවක්. කඩිනමින් මේ දේශපාලන අර්බුදය විසඳාගෙන ස්ථාවරත්වයක් ඇතිකර ගැනීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක වැදගත්කම මම මේ සභාවට යළි යළිත් අවධානය කරන්නට කැමතියි.